ම නීතිඥ ජන ජිද්ධ සිිල්වා මස්කෙලි ආසනයේ ප්‍රධාන සංවිධයක ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමේ ාන්්ඩාගාරයක එවගේම මෙවර දෙෙදාසිස්ස පාර්ලිමෙන්න්තු ැතිවරණේ නොරනි දිිශ්ික්්කේ අපක්ෂලෙස තර්ගවදිනවා. දැනට දවස් තුනකලිතර පෙර මගේ පක්ෂකාරයාලේ විවෘත්තකිරීමට අපපක්ෂ මහලේකම් ර නීති දසි ජයසයක ැතුමන් සාාගක්. ඒ සහභාගිවීමෙන් පස්සේ මමදැක්ක හිටපු අමාත්‍යයස්Bි නිසානායක මැත්තුමන් කියලා තියනවා දසිර ජසේකර පොටුවෙන් චන්දිල්ලන ගමක් නොරට කියෙල අත්තට චන්ද දෙන්න කියලා කියනවා. ඒය අහනව කියලලා දෑසි ජයසේක මාහලිකන්තුමා කලසමක් ඇඳදගන දිදන්න කියේලු. අපිට කියන්න තියනන්නේ පොට්ටුවත් එක් බට කිසිම විරෝධයක් නෑ. අපි අතෙන් චන්දෙල්ල එන්නේෙත් ගෝටාාවය නාධතිපත්තුවමට සහෑදක්වීමට නමුත් නොුවරෙදිට අති ඉල්ලන්න වෙලා තියන්නේ පොහොට්ටුවත් එකක් තින ගැටුමක් නිසානෙවයි ස්මි දිසානාය කළ වගේ පරාජිත මානසිකත්වයක් තියෙන අලුත් මිනිස්සුන්ට තැන දෙන්න බය තමන්ගේ පරාජය දැනටමත් පිළියාරගෙන ඉන්න නිසා අපේ අවස්ථාව වලක්වපු නිසා තමයි අපිට අතෙන් චන්දිල්ලන්න වෙලා තියෙන්නේ ඒ නිසා මම ඉස්මි නිසාණයක ඇ තුට ම ගෞරය කියන්න කැමති මීට කල්නුත් කටවරදගෙන වුරුද දෙක් විතර හිරෙහිට පැතිතුමට හොද මතකඇති. අවුරදු විසිපහක්තිස්සේ එතුමන් වරරහිට කරපු දේවල් ගැන කියන්න පුළුවන්නම්. කරන්න හිතාගනි දේවල් ගැ කියන්න පුළුවන්න්නන්. මම එතුමට විවෘත්ත අභියෝගයක් කරනවා ඕනම ප්‍රසිද්ධවේදිකාවකට ඇවිල්ලා. විවෘර්ත විවාදයකට එන්න කරපුවා කරණය වගෙන අපි එදාට කතා කරලා. මිනිස්සුන්ට තීරණය කරන්න අවස්ථාවක් දෙමු. ොත් ද හ ො ෙලිය රන් අවස්ාවක්දනවද. අතර ජදී නොවරලිය දිනව නාකත්වයක් පත් කරගන්නවද කියනක තීරණය කරන්න මිනිස්සුන් ට ලසර දෙන විවාධකට එෙන්නන කියලා ම ස්පිරි සා නායක ඇතුල කඳවුට ්‍යවස්ථාවේදී විවෘර්තව ගෞරවනිය ආාධනයක්ත්රන කැමති. ඒ වගේ මේ දවස්වල කරුණාම්මාන්ගේ ප්‍රකාශයක් ගැන බොහොම දැඩිලෙස සමාජ මාධ්‍ය ජාලාාවල සහ සමාජයේ කතාබහ වෙන කරණම්මන් ගැ කියලා යෙන කරණම්මන් කියලතින ප්‍රකාශය ගැන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලනෝවිතරක් නෙවෙයි. අපි දක්ක අපහුගේ කාලේ ජිනීවා වලින් ඒවගේම රාජ්‍යනෝවන සංවිධාන වලින් ශ්‍රීලංකා යුදහමුදාව යුධපරාධ කරා කියලා ලොකුවට කතා කරනවා අපේ යුදහමුදාව ජාත්‍යන්ත රධිකරණයට ගැෙන යන්න උත්සාකරනවා ඒන්ජීවලටත් ජිනවා වලටත් මම කියන්න කැමති ඔන්න දැන් තමන් පිළි අරගෙන තියෙනවා අපේ යුදහමුදාවේ තුන්දහක් නරවා කෙන කරයි. ල්ලා ප රක්ෂය කරන්න ගෙනයන ජාත්‍යන්තරධකරණයට ඒ සම්බන්ධයෙන් වහක් කරලා නිසිත ඉන්දුවක් දෙන්න කියලා අපි ඒ සම්බන්ධෙන් බලධාරි සියලු ආයතනරින් ඉල්ලාසිත් නො. ඒවගේම හරිින්ෆනෑන්ඩු කියලා තිබුණා කාදිනල් තුමන් ගැන මෙසීට පහ චන්ද්‍රතිශතයක් ලබාදන්න කාාදිනල්තුමන් හරිකිත් නිින්දිත උත්සාහයක ෙදුන කියලා. මට තේරෙ එනෑ ඒ ප්‍රකාශයකෑන්න කලින් හරි නනාන්දුට ඒ මරිචතතාත් හින පෙල්ලව කිව නැදක ලො කියන්න පාකේ. හරරි රන්දුුත් තෝොිෙක් මේ වගේ ආගම් වලට අපහස කරන එක එක්සත් ජාතික පක්ෂයේ මංගහිතන්නේ ජානවල තියෙන දෙයක් මොකද කොල හැමදාමම මොහක්ර යාගමට පහ න එවල ඉ දන ෙඩක් තියන. ඉති මේ ිනිස්සුන් න්දීලා පාර්ලිමෙන්තු එවන්න එක ගැනහරි ජාතිකල ස්තුතෙන් පත්රගන්න එක ගැන හරි මේ රටේ ජනතාව දෙපාරක්නෙවේ සියපාරක් හිතන්න ඕන කියලා මම කියන්න කැමති. ඒවගේ නුවරෙලිය අපි මේ පරත්තලකුණෙන් ඉල්ලන්නේ තව සති දෙකින් මම ලෑස්ති මගේ විසි වැරුම් වැඩපිවල ලික්වන්න නොවරලිය නවන වැඩපිළිවෙල. පැහැදිල සැස්මක් ඇතුව අප නවරයට තරග කරන්නේ එහම ැතුවේ චන්දිල්ලන් ඕන හින්දාහරි නට දේශාලය කරන්නනො හිදරනෙව. බොරු පොරොන්දු දෙන දේශානයකුත් අපිගාන ඉත්තාම පැහදිලි වැඩපිළිවෙලක් තිනවට නොරල ිශික්ක ලංකාවේ පෝහ සම්දිිශික්කයක් කරන්න මොකද. නොගරලිය කියන්නේ සංචාර කාකර්ශණය වැඩියම්ම ලක්වන තැනඒවගේ ඒ ග ලව ්ානය ික්ය නිශ්ානයක ශික්යක් නො කියන්න න ගටයි නුවර එලිය ලකා වන වමත් දෂ්කරම සහ දපත්ම දිිශ්‍රික්ොලින් එකක්. ඒකට හේතුව ස්බි දිසානය කලාගේ මන් හැදන්න හිතන දේශපාලකය ඉන්න එක. ඒ වෙනස් කරලා ඉදිරි අවුරුදු පහදි නොර එලිය නර එල්ිතන සම්පත්වලින් ප්‍රයෝජන අරගන ඒ මනිස්සු කකුල්දක කෙලින් හිටවන ආර්ික හයික් ය මිනිස්ු ාට පත් කරන වැඩ පිලිවෙලක් අපි සතුව තිබෙන වැ පිව එ ිදක් .

මම ජනතාවට කියන්න කැමති පොහට ප්‍රල ඇමතිවර ප්‍රබ මතිවරු නවිින්දදිසානයැල වගේ ෙලිෆර්ණ එක ප්‍රබ්ල මතිවරු එන්න කියන්න ුලනට ප්‍රසිද්ධ ේද කාාවකට කිය හ ර ද පහගුල නොද කර ඉදිරි රු ප අපි නවක්කයන් තමයි නමුත් ඒ නවකා ඇතු ම හරු න ේ රනු. ප රද මග රට ර ික කොතන්ට ගෙන අන් නද කිය ගැන පැහැදිි වැඩස මක් අපිත්ව බෙනන. හැබැයි ම හොඳින්ම දන්නවා ඔය කියන ප්‍රබල ලක්ෂලන්න ප්‍රබල අමාත්‍යයවරුන්ට එහෙම ගඩ පිවෙලක් නෑ. ඒගොල්ලො ඉන්න ආඩුවෙන් ගන්න රැ ල ිකක් ද ඉද ික් මගේ හිතව තුන්ට ද දේශපාලයක් මසක් නුවරලිය දියුණු කර දේශපාලනයක් කිසිම ප්‍රබල මාත්‍යවරයක් සතුව නෑ කියල මං පැහැදිලි වසහ වෘර්ත්ව කියන. එහම යනව න. එන්න ඔබ අභියෝග කරන ඕනතැකති මහම්බෙෙන ලෑස්තිේ. අපි මිනිස්සුන්ට වි්‍යදයක් ල පෙන්න කරු තු ලි කිය මනිස්සකට තරගනි කා ත චන්ද ඕනික කාරනාව.